අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් මුලින්ම විමසා බලමු සිරස්තල. දිනය මං කියන්නම් එතකන් ඉවසන්ද මැකෝ මාධ්‍යෙන් ඉල්ලයි. මනාපේ අංකයේ ගැසට්ටුව තවමත් අතරමඟ. හුල් පක්ෂග්‍රාහී එය ඔප්පු වී හමාරයි. ජනාධිපති නීතිඥ යූ.ආර්. ගෙන් චෝදනා. අනාගතයට ගැළපෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි. ජනපති පවසයි. PCR තවත් වැඩි වෙද්දී කොරෝනා රෝගීන්ගේ සුව වීමත් සීග්‍රයෙන් ඉහළට. උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලු ඇයි හොඳයිකම් නවතා දමයි. මැතිවරණ දිනය තමන් ප්‍රකාශයට පත් කරන ලෙස සිටින තෙක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියා. ඒ පිළිබඳ වැරදි සහගතව දින වකවානු ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන ලෙසටද ඒ මහතා මාධ්‍යෙන් ඉල්ලා සිටියා. මනාප අංක මුද්‍රණයට යවා ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. අපි සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. බොහෝ දිනෙක ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා. එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15. අපි යම් විදියකින් ওই දිනයක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. ඒ ගැන දිනයන් කියන්න යන්න එපා. මේ අතර මහමැතිවරණයට අදාළ වනාපංක සහිත ගැසට් පත්‍රය අද දිනේ නිකුත් කිරීමට සූදානම් සිටින බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලේනගේ මාත්මිය පවසනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිසම මගින් ලබා දී ඇති බවයි ඒ මාත්මිය සඳහන් කරන්නේ. මහමැතිවරණය සඳහා කීපයකට තම පක්ෂයේ බාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ගොනුකල පෙත්සම් ලබන 25 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපයේ පක්ෂග්‍රාහී බව මෙවැනි විට පැහැදිලි වී ඇතැයි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කවුරු හරි මේ පිටිපස්සේ ඉන්නවා කියන එක පේන්නේ දැන් බලන්න මැතිවරණ නාම යෝජනා පත්‍ර බාර දෙන දවස නියම කළාට පස්සේ ඒක ගැන පැහැදිලිව අපේ නීතිය තියෙනවා එතුමා නීතිය නොදන්නව නෙමෙයිනේ ඒ නීතිය දැනගෙන තමයි මැතිවරණයට ගිහිල්ලා නාම යෝජනා පත්‍ර බාරගත්තේ ඒ කියන්නේ නාම යෝජනා පත්‍ර බාර ගැනීම සම්බන්ධව අපේ නීතියේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා නිවාඩු සම්බන්ධ නීතියක් තිබෙනවා එතෙන්දි කියනවා යම් කිසි විදියක නිවාඩු දිනයක මැතිවරණය පවත්වන්න බෑ ඒක ගැන අතන්දරයක් නැහැ. නමුත් මේ පනතේ ඒ පැහැදිලිව සඳහන් කරන දේ ඔහු අමතක කරනවා. ඔහු ප්‍රකාශ කරනවා මේ දින අතරමැද නිවාඩු දිනයට පත් කිරීම නිසා යම්කිසි නීති විරෝධී තත්ත්වයක් තියෙනවා. ඒතර ඒ තත්ත්වයේ මුලින්ම තිබුණා නම් ඔහු ඒ පිළිබඳව මුලින්ම ප්‍රකාශයට පත් කරනවා. මේක දැනගෙන හිටියේ නැති දෙයක් නෙමෙයි. මේ නීතියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මැතිවරණේ සම්බන්ධව දිනය හෝ එහෙම නැත්නම් නාම යෝජනා පත්‍ර
බාරගන්න දිනිය සම්බන්ධව නිවාඩු දිනියපත් කළොත් කිසිසේත්ම ඒ මැතිවරණයේ හෝ නාම යෝජනා පත්‍ර බාර දීම නීති විරෝධී නැහැ. මේ මැතිවරණයේ සම්බන්ධ නාම යෝජනා පත්‍ර බාර දීලා කාල සීමාවක් දුන්නා. ඒ කාල සීමාව තුළ කිසිදු විරෝධතාවයක් ප්‍රකාශ නොකොට හිටියානම් අපේ නීතිය කියන්නේ එවැනි අවස්ථාවක කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවටයි. महता मेतवन कोमसन सभावे नीति रीति देशपालन वासी वेनुवेन हितामता उल्लंघने करैति बवद ए महता मेहिदी वेडदोरतत किया सिटिया ජනතාවට තම අයිතිවාසිකම පාවිච්චි කරන්න ඉඩ දෙන්නීම මැතිවරණ කොමිසමේ පරම පවිතුරු අවශ්‍යතාවය. ඒකට තමයි මැතිවරණ කොමිසම වත් කළ පැහැදිලි. ඒතකොට මැතිවරණ කොමිසමට බෑ තමන්ට හිතු මතේ මේ ක්‍රියාවලිය කරන්න. දැන් මොහු කරන්නේ මොකද්ද? ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා කියන්නේ මොකද්ද? අහවල් අයට ඡන්ද දෙන්න එපා. අහවල් අයට ඡන්ද දෙන්න. ඒවා මැතිවරණ කොමිසමේ සමාජිකුරු කරන්න බෑ. ඔහු කරන්නේ සාමූහික වගකීම පැහැරහමින් විෂමාචාර ක්‍රියාවක යෙදෙන එක. ඔහු ඒ ප්‍රකාශය කරාට පස්සේ ඒක වෙනස් කරන්න හදන එක මතේරෙනවා ඔහුම දැනගත්තා මේකේ වැරද්දක් සිදු වෙලා තියෙනවා ඔහු වැරදි ක්‍රියාපටිපාටියට ගිහිලා තියෙනවා ඊට පස්සේ ඔහු ඒ ගැන වෙන මතයක් ප්‍රකාශ කරන්න උත්සාහ දැරීමේදී අර සම්පූර්ණ නිර්වත පෑදිලිව පෙනී යනවා ඉතින් මේතෙන්දී ඒ විසමාචාර ක්‍රියාව කළා වුණාට මේ අවස්ථාවේදී ෂණිකව ඒකට පියවරක් ගන්න බෑ අපේ ව්‍යවස්ථාවේ ඇහැට අන්නේ ඒක ඔහු හොඳින් දන්නවා ස්වාධීන කොමිෂන් සභාව ඇතුලේ ඕන මතයක් ප්‍රකාශ කරගන්න පුළුවන් නමුත් ඒකෙදි ගන්න තීරණය එකතු වෙලා ගන්න ඕනේ ඒක එක්ව හෝ බෙදුණු ඒක පස්සෙන් ඒ බෙදුණන් කියලා තමන් එකට විරුද්ධ වුණා කියලා ඒක ඇවිල්ලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න සම්පූර්ණයෙන් තහනම් සමට එකඟ විය හැකි සහ අනාගතයට ගැලපෙන ආකාරයෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා සකසමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය විමසුමට ලක් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාව දැනුවත් කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී සෞභාග්‍යයේ දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම දරුවෙකුටම අධ්‍යාපන ඉඩ ප්‍රස්ථායන තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වීමින් පවතිනවා. පෙර පාසලේ සිට ප්‍රාථමික ද්විතීක උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කිරීම පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් වාර්තා අනුමත කිරීමට පෙර එය පුළුල් සමාජ සංවාදයකට යොමු කරන ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන්නා. මාධ්‍ය ඔස්සේ සියලු යෝජනා ජනතාව අතට පත්කොට ලැබෙන අදහස් සහ යෝජනාද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් වී තිබවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කොවිඩ් මර්ධනය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල වසා දෙමුණද ඔන්ලයින් අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්යසාධක බලකාය පෙන්වා දුන්නා. මෙම දත්ත පදනම් කොටගෙන ඔන්ලයින් උසස් අධ්‍යාපන ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව වැනි ගුරුපුරප්පාඩු පවතින විෂයන් ඔන්ලයින් මගින් ආවරණය කිරීමට සැලසුම් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. දිවයිනේ සීලු විශ්වවිද්‍යාල ඉතා වේගවත්ව ඔන්ලයින් ක්‍රියාකාරකම් වල නිරත වෙමින් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව හා මැලේසියාව අභිබවා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට කලාපීට සිසුන්ගේ අපේක්ෂා නොකළ තරමේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. අපොත්ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන කාලය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින කාලය වසර දෙකකට අධිකයි. ඉන් ප්‍රෝජනගෙන ඉංග්‍රීසි හා පරිගණක තාක්ෂණික දැනුම දරුවන්ට ලබා දීමට පියවර ගන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ තුනම එක අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝග්‍යතාව පිළිබඳවද ජනාධිපතිතුමා කාර්යසාධක බලකායෙන් අදහස් විමසුවා. ඒ වඩාත් සුදුසු බවයි ඇතැම් විද්වතුන්ගේ අදහස වුණේ. ආචාර්ය බන්දුල කුණවර්ධන, දලස් අලාප්‍රවේණ අමාත්‍යතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතින් විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය අපි දෙකට කැඩුනා නෙවෙයි. මේ දැන් සිද්ධ වෙන එක්සත් ජාතික පක්ෂ සිරිකොත මන්දිරය තුල සිද්ධ වෙන විපර්යාස දිහා බැලුවම අපි කියන කාරණාව එක්සත් ජාතික පක්ෂ ටිකක් හරි ඉතුරු වෙලා ඉන්න පිරිසක් අද අවබෝධ කරගෙන මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂ 99%ක්ම එකතු වෙන්නේ සමගි දල භාවයකයක් එක්ක. ඒ නිසා මේක දෙකට කැඩිලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගය කියන්නේ මම නම් දකින්නේ දෙකක් නෙමෙයි එකක්. ඔවුන් පහුගිය කාලේ මේ රටේ කරන්න පුළුවන් සියලුම දූෂිත වැඩ කරලා මොන නමින් ආවත් ඔවුන් මේ රට අඳුරනවා. සජිත් ප්‍රේමදාස් මහත්තයා සමග බලවේගය කියලා ආවට ඔහු පහුගිය සියල්ලට වගකිව යුතු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සියල්ලට වගකිව යුතු අය.
සිල්වැදී නඩුව සම්බන්ධයෙන් අප මත මුදා හැර සිටින ලලිත් වීරතුංග අනුෂ පැල්පිට යන මහතුරුන් ඔවුන්ට ලබා දුන් දඬුවමට එරෙහිව ගොනු කර තිබෙන අභියාචනා ලබන මාස 23 වෙනිදා කැදවර ලෙස අභියාචන අධිකරණය නියම කළා. ललित वीरतुंग महतावेत अधिकरण पनवातिबु विदेश गमन तहनम इवत करमिन दलंटमत लबादी तिबेन नियोगय मीलंग नडु दिने दक्वा दीर्घ करन लेसद अभियाचना अधिकरण विनसुरु मडुल्ल नियोग कला मेम अभियाचना अद केंदुवे कुमुदुनि विक्रमसिंह देविका बेरत्नन महात्मिनगिन समन्वित अभियाचना अधिकरण विनसुरु मडुल्लक इदिरियेदी एदी दिपार्शवे नीतिज्ञ वरुणगे एकंगताव मत अभियाचना पिलिबंद विभागय लबन मास 23 वनदा केंदवीमट नियम करुणा දහස් 15 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය කර දිවෙන පුරා විහාරස්ථාන වෙත සිරර තිබදා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි පසුගිය පාලන සමයේදී චෝදනා කරමින් නඩු පැවරීම සිදු කෙරුණේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ රාල් අනුෂ පැල්පිට යන මහත්තුරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා ඒ අනුව 2017 වසරේදී මෙම දෙදෙනාට බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළා. එහෙත් මෙසේ දඬුවම් නියම කිරීම නීති විරෝධී බව පවසමින් අභියෝජනා ඉදිරිපත් කෙරුණා. ඒ අනුවයි අප නියම කෙරුණේ. සුවේ ලැබූ නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 990ක් දක්වා ඉහළ ගියා. PCR පරීක්ෂණ මෙන්ම නිරෝධායන කටයුතුද තවදුරටත් සාර්ථකව සිදුවෙනවා. නවය කොරෝනා රෝගීන් 1857 දෙනෙකු මෙරටින් සුවාගෙනුණා. මේ අතුරින් 856 දෙනෙකු තවතුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 990 දෙනෙකු මෙවර විට සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ 41 දෙනෙකු පසුවනවා. මරණ 11ක් සිදුව තිබෙනවා. ඊයේ දිනේදීද PCR පරීක්ෂණ 1766ක් සිදු කෙරුණා. ඊයේ දිනේ COVID-19 ආසාදිතින් ලෙස 22 දෙනෙක් වාර්තා වෙනවා මේ 22 දෙනාගෙන් නාවික හමුදාවේ 10 දෙනෙක් ඒ වගේම ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි 4 දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 8 දෙනෙක් සිටිනවා ඒ වගේම PCR පරීක්ෂණ ඊයේ දිනේත් 1766ක් කරලා තියෙනවා ඒ වගේම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් මේවන විට 902 දෙනෙක් නාවික හමුදාවේ සහ නාවික හමුදාවේ ස්පර්ශවී රෝගීන් බවට පත්වුවන් වෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවට විදේශ රටවලින් පැමිණි අය 621ක් වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුල ආසාදනයට පත් වූ සංඛ්‍යාව 313ක් පමණයි. එතකොට මෙහිදී පෙනී යනවා ශ්‍රී ලංකාව තුල අපිට ඔබට මතක ඇති අපි ක්ලස්ටර්ස් කුපමණ ප්‍රමාණයක් ඉවා දැමුවද කියන එක. මේ ක්ලස්ටර්ස් ප්‍රමාණය ඒ සියල්ලම පාහේ අඩංගු වෙන්නේ මෙන්න මේ 313 ඇතුලේ. ඒ නිසා මේ 313ට සීමා කිරීම සඳහා ගනිපු ප්‍රයත්නය තමයි ඉතාම වැදගත් වන්නේ ඊළඟට වැදගත්ම දේ තමයි මෙපමණ ප්‍රමාණයක් නාවික හමුදාවේ සාදිතින් ඒ කියන්නේ 1000කට ආසන්න සංඛ්‍යාවක් සිටිද්දී ඒ වගේම විදේශයන්හි සිට 600කට අධික සංඛ්‍යාවක් ආසාදිතෙන් වෙලා පැමිණෙද්දී මේ සියලු දෙනා සමාජයට ආසාදනේ වීම වළක්වා ගැනීම අනිකුත් ඉතාම වැදගත් ලක්ෂණ හැටියට කියන්න පුළුවන් ඒ අත්වශයෙන්ම අපේ ජයග්‍රහණයට හේතුවක්
ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 43ක පුද්ගලයන් 5136 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේදී ওই 10000 දෙනෙක් වයවලුන්ගෙන් 49 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබලා රෝහල්වලින් පිටත් වෙස් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන 43ක් පවත්වාගෙන යන ලබන 5136 දෙනෙකු නිරෝධායන වෙමින් පැවතින. සමතර මේ දක්වා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුල 12419 දෙනෙකු නිරෝධායන කටයුතු මෙවකට තම නිවෙස් ගලා පිටත් වෙලා තිබෙනවා. අද දිනේ දෙදෙනෙක් පමණයි නිරෝධායන කටයුතු නිමවලා නිවෙස් බලා යැවීමට බලාපොරොත්තු වෙන සිටින්නේ. ඔවුන් අද උදෑසන ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත උදෑසන බොහෝ දුරට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේ ශ්‍රී ලංකාවට කිසිදු ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයන් ගෙනීමට සූදානම් කළා නැහැ. නමුත් මේ එළඹෙන සතිය තුළ විවිධ රටවල්වලින් ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන්ම රජයේ විසින් ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. නවය කොරෝනා වැළඳුණු තවත් නාවික හමුදා රණවිරුවන් 41 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා රණවිරුවන්ගේ සංඛ්‍යාව 563ක්. සුවය ලබා පිටව ගිය නාවික හමුදාවේ 41 දෙනා අතරින් 35 දෙනෙකුම නාවික මහ රෝහලේ ප්‍රතිකාර ලැබුව අයයි. 5 දෙනෙකු වැල්කන්ද රෝහලේද 1 නාවික හමුදා රණවිරුවෙකු කාතංකුඩි රෝහලේද ප්‍රතිකාර ලැබමින් සිටියදී සුවය ලැබුවා. රෝහල් වලින් පිටව යන මෙම පිරිස තවත් දින 14ක් නිරෝධායනයට ලක් කෙරෙනවා. බහරේන්හි කොටුවේ සිටින තමන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමනි, අපි කාරුණික ඉල්ලා සිටින මේ බහරේන් රාජ්‍යයේ සිට අපිට මේ රටේ ජොබ් නැති වෙලා තියෙනවා. සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ජනාධිපතිතුමනි, අපිට මේ රටේ ජීවත් වීමට තවත් අවස්ථාවක් නැහැ. මාස 4ක ඉඳන් ජොබ් නැති වෙලා තියෙනවා. කන්න බොන්න විදිහක් නැතුව තියෙනවා. අපිට හැකියක්මනින් මේ රටෙන් මගේ රටට එන්න පුළුවන් තරම් ඉක්මනට අපිට ෆ්ලයිට් එකක් එවන්න. එහෙම නැත්නම් වෙන්නේ අපිට මේ රටේ මැරෙන්න. අපි කාරුණික ආයතනා කර සිටිනවා. අඩුම තරමේ අපිට එක ප්ලේන් එකක්වත් මේ රටට මේ 20 වෙනිදාට කලින් එවන්න මේ ඔබතුමාගෙන් බැගෑපත් ගරු ජනාධිපතිතුමනි, අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ බහරේන් රටේ ලංකාවට එන්න බලාපොරොත්තු වෙන සිටින අපව ඉක්මනින්ම අපේ මව්බිමට ගන්න. අප අද සිටින තත්ත්වය අනුව මේ රටේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. මට දැන් මාස 3 මාරක් වෙනවා, රැකියාවක් නැහැ, කාමර කුලීගේ වණ්ඩ විදියක් නැහැ. මේ රටේ තත්ත්වයේ එන්න එන්නම දරුණුයි. අප බොහෝ අසීරුවට පත් වෙලා ඉන්නවා. අපි දවස මුළුල්ලේම හඩෝ කඳුලෙන් ඉන්නේ. ඔබතු බල පිසිත් වෙනවා. අපි ව ගන්න ওই දේශයට, අපේ දේශයට අප ඕන දෙයක් කරන්න මොකද අපි නිරෝධනේ කටයුතුන් අපි යටත් වෙනවා. ඒක අපිට පස්සෙන් නෙමෙයි. නමුත් අපේ අත්වල දැන් සල්ලි නෑ. දැන් මාස 3 මාර රැකියාව ලැබමට මට සල්ලි නෑ අතේ. අපි වැඩ කරපු තැන් වලින් අපි එළියට දැම්මා. ගොඩාක් පිසිත වෙනවා මේ කරන කර්තව්‍ය අරගෙන. මේ කරන කර කියලා අපිව ගන්න ඉක්මන් කරලා. ඉන්දියාවේ පැල්පත් නිවාස වැඩිම සංඛ්‍යාවක් පිහිට ඇති දරාවී ප්‍රදේශයේ වෛරසයේ ආසාදිතින් අවමීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍යංශ නිවේදනය කරනවා. වර්ග කිලෝමීටර 2.5ක වපසරියකින් යුතු මෙම් ප්‍රදේශය තුළ පුද්ගලයන් 1,05,000ක් පමණ වාසය කරන බව සඳහන්. කෙසේ වුවද එම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතින් 2000කට ආසන්න පිරිසක් පමණයි. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 72,59,000 දෙනෙකුට ආසාදිනිය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 35,36,721ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 408,737ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රට යළි විවෘත කිරීමේ පළමු අදේ රටේ දින 100කට පමණ පසු නිව්යෝක් නගරය අද දින සිට විවෘත වනවා. මේ අතර මාස 2කට පසු ඇමරිකාවෙන් වාර්තා වූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. පසුගිය අප්‍රේල් මාසය තුලදී එරටින් දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව 3000කට ආසන්න වූද මේ වන විට එය 1000කට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. අදියර කීපයක් අතරේ රුසියාව නැවත විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව මොස්කව් නගරය අද දින සිට සම්පූර්ණයෙන්ම විවෘත කරන බවයි බලධාරීන් නිවේදනය කරන්නේ. එත් සමග මොස්කව් නගරවාසීන්ට තමන්ට රුසිසේ ඕනෑම තැනක ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා. පොදු ප්‍රවාහන සේවා, රූපලාවන්‍යාකාර, කොණ්ඩාකබන ස්ථාන හා ආපනශාලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වුවද කාය වර්ධන මධ්‍යස්ථාන හා පිහිනුම් තටාක විවෘත කිරීමට අවසර ලැබී ඇත්තේ එළඹෙන 23 වෙනිදායින් පසුවයි. මහමැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් පත්‍රය මෙවර විට නිකුත් කර තිබෙනවා. එය නිකුත් කිරීමට අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලය වෙත ඊයේ දිනේදී ලබා දී තිබුණා. ඒ අනුවයි මහමැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ. ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්.